මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා හඳුනාගත් මත්ද්‍රව්‍ය බෙදා හරින්නම් 4600කට එහා අපි පොලිස් ස්ථාන මට්ටමින් විශේෂ කාර්ය බලකායේ සහාය ඇතුව අත්අඩංගුවට ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් දැන්ට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඒ සංවිධානාත්මක අපරාධවල සිදුවන වෙඩි තැබීම් මර්ධනය කිරීම සඳහා පොලිස්පතිතුමා විසින් හඳුනාගත් අපරාධ කණ්ඩායම් 30ක් අඩපණ කිරීමට දැනට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් 30ක් බස්නාහිර හා දකුණු පළාත්වල ක්‍රියාත්මක වෙනවා. ඒ අධ්‍යක්ෂවරුත් මෙහි පැමිණ සිටිනවා. එයට තවත් ශක්තියක් එක් කරමින් තමයි සංග්‍රාමික යතුරුපැදී ඒකකයක් පොලිසිය තුළ ස්ථාපිත කරන්න ඕනේ කියලා පොලිස්පතිතුමාගේ ඒ අදහසකට අනුව මෙම පුහුණු පාඨමාලාව අපි ආරම්භ කරේ අප්‍රේල් 1 සතියේ. මෙහිදී පොලිස්පතිතුමා විසින් ශ්‍රී ලංකා පොලිසියට ලැබිලා තිබ්බ යතුරුපැදි 159ක් අතරින් 50ක් ඒ පළාත්වල තිබ්බ යතුරුපැදි ඒ රාජකාරි වලින් ගෙන්නලා ඒවට වර්ණ යොදලා සංග්‍රාමික තත්ත්වයක් ලබා දීමේ වක්කීම මට පැවරුණා. ඒ කාර්ය කරපු පොලිස්පතිතුමනි අපි අවසන් කරා. ඒ වගේම මෙහිදී සඳහන් කරන්න ඕනේ අපේ නියෝජ්‍ය පොලිස්පති තල්දුව මැතිතුමා මහිතන්නේ සමුගම පරීක්ෂණ කරලා විශේෂ කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයාත් එක්ක ඒ නිලධාරී තෝරගැනීමේ කටයුත්ත, ඒ වගේම මේ ස්ථානයේ නැතත් අපගේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ තුමා මතක් කරන්න ඕනේ. ඒ නිලධාරීන් තෝරලා මට එව්වා. ඒ පොලිස් ස්ථාන වලින් පැමිණි පළවෙනි කණ්ඩායමට අපි සතියක පුහුණුවක් දීලා අලුත් අවුරුද්දෙන් පස්සේ දෙවන කණ්ඩායම පුහුණු කරා ගරු පොලිස්පතිතුමනි. ඒ වගේම මේක අලුත් අදහසක්, අලුත් නිර්මාණයක්. නමුත් මේ යුක්තිය මෙහෙයුම, ඒ වගේම සංවිධානාත්මක අපරාධකරුවන් හඹායන ඒ කණ්ඩායම් 30ට ජවයේ ශක්තිය සහ වෙඩි බලය මෙම යතුරුපැදි 50 මේ නිලධාරීන්ගෙන් ලැබෙනවා. මන්දයත් පොලිස්පතිතුමා නිවැරදිව මෙහි මාවත අඳුනගෙන තියෙනවා. අපි පහුගිය කාලයේ දැක්කේ ඒ අපරාධකරුවන් යතුරුපැදිවල ඇවිල්ලා වෙඩි තැබීම් සිදු කරනවා. මේ සඳහා ඒ අවශ්‍ය වේගීය ශක්තිය තමයි මේ කණ්ඩායම් එක්ක එකතු වෙන්නේ.